සුබ ලෝක පියවරුන්ගේ දිනයක් වේවා. Happy Father's Day. අද කතා කරන්නේ අන්නේ ලෝක පියවරුන්ගේ දිනයේ දවසේ මගේ තාත්තා ගැන. මගේ තාත්තා කරන රැකියාවත් එක්ක මගේ තාත්තව ගොඩාක් දුරට මට හම්බෙන්නේ නැහැ. ෆෝන් එකකින් කතා කරන වෙන ලොකු සම්බන්ධයක් එයාත් එක්ක තියාගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එයාගේ ආදරේ, එයාගේ සෙනෙහස, එයා දුර හිටියා කියලා දශමිකින්වත් වෙනස් වෙලා නැහැ. සාමාන්‍යයෙන් අම්මා මොනහරි දෙයකට අපි සල්ලි ඉල්ලුවාම දෙන්නේ ඒ වැඩේට විතරනේ. ඒ වැඩේට විතරයි වැඩේ කරගන්න විතරනේ සල්ලි දෙන්නේ. හැබැයි තාත්තාගෙන් මොනහරි දෙයකට මොනහරි දෙයක් ඉල්ලුවොත් එහෙම යාට ලිමිට් එකක් නැහැ, සල්ලි වෙන්න පුළුවන්. ඒ තරම් එයා මට ආදරෙයි. ඉතින් ඔයා නැති අඩුව සමහර තැන්වලදී ගොඩක් දැනනවා තාත්තේ. හැබැයි අද මං මේ තැන ඉන්නේ, මම මේ විදියට කතා කරන්නේ ඔයා මට උගන්වන්න, ඔයා ඔහි ඉඳලා හම්බ කරන නිසා. ඉතින් ඔයාලට මම ගොඩක් ආදරෙයි. මගේ තාත්තා ගත්තොත් ඇත්තටම මගේ තාත්තා මගේ ළඟ නැහැ. යා මේ ලෝකෙනුත් නැහැ. දැන් අවුරුදු 19ක් වෙනවා. මම පුංචි කාලේ ඉඳන් තාත්තගේ පොඩි සෙනෙහසක්වත් ලැබෙලා නැහැ. මට යාගේ මූණවත් මතක නැහැ. හැබැයි මගේ අම්මා කියලා තියෙනවා මගේ තාත්තා ජීවිතේ අන්තිම කාලේ වීල් චෙයාර් එකේ ඉඳලා තියෙන්නේ. හැබැයි යා අයියවයි අක්කවයි අම්මවයි බලන්න ගොඩක් දේවල් කරලා තියෙනවා රෝද පුටු ඉඳගෙන. හැබැයි අවාසනාවකට මට තාමත් දුකයි. එයා මගේ ළඟ ඉන්න ඕන මොහොතේ එයා මගේ ළඟ නැහැ. මට පුංචි කාලේ ඇත්තට ගාණක් තිබුණ නැහැ. හැබැයි මට දැන් මම ලොකු දුවෙක් වෙනකොට මට එයා ළඟ ඉන්න ඕනේ කියන වෙලාවට එයා නැති වුණාම මට එක ලොකු වේදනාවක්. හැබැයි මම තාත්තට ගොඩක් ආදරේ. මට එයාගේ මූණ බලන්නත් එක කියන්න හම්බෙලා නැහැ. හැබැයි මං එයා කොහේ හිටියත් මං එයාට කියනවා මම එයාට ගොඩාක් ආදරෙයි. මගේ තාත්තා ආයේ ලැබෙනවත් නේ හරි මං ගාව මගේ තාත්තා වෙලා ඉපදිලා මට එයාගේ සෙනෙහස, එයාගේ ආදරේ කොයි වගේද කියලා විඳගන්න මට මගෙන් මෙච්චර ඉක්මනට යන්න එපා කියලා මං එයාගෙන් ඉල්ලනවා. මොකද මං එයාට ඒ තරමටම ආදරෙයි. ඉතින් අද දවසේ මේ ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම සුබම සුබ ලෝක පියවරුන්ගේ දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම සුබ ලෝක පියවරුන්ගේ දිනක් වේවා කියලා.